සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බීජං තපෝ බුද්ධි පඤ්ඤාමේ යුගනංගලං ඉරිසා මනෝයොත්තං සතිමේ පාල පාචනං ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ ඕමාන් රාජ්‍යයේ වෙසක් සති ධර්ම දේශනා පින්කම් මාලාවේ අපේ සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුවේ පින්නතුන් සූදානම් කරගත්තේ ධර්ම දේශනා පින්කම් මාලාවේ පස්වෙනි ධර්ම දේශනාවයි. අද මේ සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ සිට පවත්වන්නට කටයුතු සෝදානම් කරලා තිබෙනවා. අ ධර්මානුශාසනාවෙහි මාතෘකාව කුද්දක නිකායේ කියන පොතේ සඳහන් වන බොහෝම ලස්සන සූත්‍රයක් තියෙනවා පින්නතුනි. කසී භාරද්වාජ සූත්‍ර දේශනාව. කසී භාරද්වාජ සූත්‍රය බුදුරජාණන් වහන්සේ කුඹරකට අයිති සියලු උපකරණ දහමත් එක්ක ගලපලා දේශනා කරපු ලස්සන සූත්‍රයක් තමයි කසී භාරද්වාජ සූත්‍රය කියන්නේ. කුඹුරක් සීසාන් අයිති සියලු උපකරණ දහමත් එක්ක ගලපන එක ලේසි නෑ. අදුමතරමි බුදුහාඳුරුව මේ සූත්‍රයේදී ගොනුන්ට තලන, ඒ කියන්නේ හරකුන්ට තලන කෙවිතවත් බුදුහාඳුරුව අතාරින්නේ නෑ. ඒ කෙවිතත් බුදුහාඳුරුව ගන්නවා උපමාවකට. ඒ කියන්නේ දහමත් එක එකතු කරනවා. ඒ තරම් ලස්සනයි පින්නතුනි මේ සූත්‍රය. මේ සූත්‍රය ආරම්භ වෙන්නේ පටන් ගන්න මේ විදියට. අපේ බුදුරජාණන් භාරද්වාජ කියලා කියන්නේ මේ හොඳ ගොවියෙක්. හොඳට ගොවිකම් කරන්න පුළුවන්, ගොවිතැන් කරන්න පුළුවන් හොඳ ගොවි මහත්තයෙක්. මෙයාට තව ගෝත්‍රික, ඒ කියන්නේ අම්මගේ තාත්තගේ නාමයකුත් එක්ක එකතු වුණා කසී කියලා. ඉතින් දෙකම එකතු වෙලා කසී භාරද්වාජ කියලයි මේ බ්‍රාහ්මණයට පින්නතුනි හඳුන්වන්නේ. බුදුහාමුදුරු මේ දේශනාව කරන්නේ කුඹුරකදී. කුඹුරේ කියපු බණක් මේ. මේ කුඹුරේ උපකරණ සියල්ල බුදුහාමුදුරු උපමාවට ගත්තේ මෙයාට කසී භාරද්වාජ බ්‍රාහ්මණයට නිතර නිත ගැටෙන්නේ කුඹුර තියෙන උපකරණ. ඒ කුඹුර තියෙන උපකරණ නිතර නිත ගැටෙනකොට එයාට ඒව උපමාවට අරගෙන ධර්ම දේශනා කරන්න බොහොම පහසුයි. එතකොට ධර්මයේ ඉක්මනටම අවබෝධ වෙනවා. එනිසායි බුදුහාමුදුරු මෙයා කරන රස්සාවත් එක්ක ඒ සීල උපකරණ බුදුහාමුදුරු උපමාවට ගත්තේ. ඉතින් මේ සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදියට. අපේ බුදුහාමුදුරුවෝ මගධ කියන රාජ්‍යයේ ඉන්දියාවේ දක්ෂිනාගිරි කියන විහාරයේ දවසක් බුදුහාමුදුරු වැඩ ඉන්නවා. ඒ වෙලාවේ එදා උදේ පාන්දර බුදුහාමුදුරු අවදි වුණා. අවදි වෙලා බැලුවේ අද කාගෙන්ද කාටද මම පිහිටක් සලසන්නේ කියලා. සාමාන්‍යයෙන් බුදුහාමුදුරුව තනියෙන් පිණ්ඩපාතේ වඩිනව නම් බුදුහාමුදුරුව අවදි වුණු ගමන්
කුටිය දොර ඇරලා තියන්නේ. කුටිය දොර වහලා තියන්නේ. තනියෙන් පින්නපාතේ වැඩිනම නම්. බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාත් එක්ක පේලියට පින්නපාතේ වැඩිනම නම් බුදුහාමුදුරු කුටිය දොර ඇරලා තියන්නේ. එදා දක්ෂිනාගිරි විහාරේ බුදුහාමුදුරු උදේ පාන්දර අවදි වුණාට කුටිය දොර ඇරියේ නැහැ. අයියේ. ඒ බුදුහාමුදුරුව තනියෙන් පින්නපාතේ වැඩින්නේ. භික්ෂුන් වහන්සේලා කුටිවල ඉඳලා උදේ පාන්දර පාත්‍රත් අරගෙන එන්නේ වඩින්නේ බුදුහාමුදුරන් කුටිය ළඟට. බැරි වෙලාවත් කුටිය දොර වහලා තිබුණොත් භික්ෂුන් වහන්සේලා දන්නවා අද බුදුහාමුදුරුව පින්නපාතේ වඩින්නේ අපිත් එක්ක නෙවෙයි කියලා. බැරි වෙලාවත් කුටිය දොර ඇරලා තිබුණොත් භික්ෂුන් වහන්සේලා දන්නවා අද බුදුහාමුදුරුව පින්නපාතේ වඩින්නේ අපිත් එක්ක. එතකොට භික්ෂුන් ටිකක් ප්‍රමාද වෙනවා බුදුහාමුදුරුව වඩිනකම්. නමුත් එදා දක්ෂිනාගිරි විහාරේ බුදුහාමුදුරුවන්ගේ කුටිය දොර වහලා තිබුණා. දැන් භික්ෂුන් වහන්සේලා පේලියෙන් පේලියට කුටිවල ඉඳලා බුදුහාමුදුරන් කුටිය ළඟට වැඩියා. ඒත් දොර වහලා භික්ෂුන් වහන්සේලා පින්නපාතේ වැඩියා. බුදුරජාණන් වහන්සේ තනියම පාත්‍රේ තරගෙන දැන් වඩිනව කොහාටද? කසී භාරද්වාජ කියන බ්‍රාහ්මණයාගේ කුඹරට. කුඹරට යනව පාත්‍රේ තරගෙන බුදුහාමුදුරු මේ පින්නපාතේ. එදා නිකන් නෙවෙයි පින්නතුනි. කසී භාරද්වාජ බ්‍රාහ්මණයා 2500ක් මිනිස්සුන්ට කිරිබත් සූදානම් කරගෙන කුඹරට ගියපු දවස. ඒ කියන්නේ එදා තමයි සීසාන දවස. 2500කට කිරිබත් හදාගෙන ඇවිල්ලා වැඩ කරන මිනිස්සුන්ට කන්න දෙන්න. දැන් බුදුහාමුදුරුවත් වැඩියා කුඹරට. බුදුහාමුදුරුවෝ දැන් පාත්‍රෙත් තියාගෙන හිටගෙන අනේ කිරිබත් කෑල්ලක් දැන් බෙදයි කියලා බුදුහාමුදුරුවෝ මෙතන හිටියා පාත්‍රෙත් තියාගෙන. කසී භාරද්වාජ බ්‍රාහ්මණය රත්තරම් පාට තලියකට කිරිබත් බෙදාගෙන කන්න හැදුව විතරයි. මේක ලස්සන සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ ඉන්නව දැක්කා. බුදුහාමුදුරුවන්ට කසී භාරද්වාජ බ්‍රාහ්මණයා කියනවා අහංකෝ සමන කසාමිච්ච වපාමිච්ච කසිත්වාච වපිත්වාච බුඤ්ජාමි. ශ්‍රමණයෝ මම සීසාල වපුරල කාලබීල මම ජීවත් වෙන්නේ. කසිත්වාච වපිත්වාච. කසිත්වාච කියන්නේ සීසාන. වපිත්වාච කියන්නේ වපුරන. කසිත්වාච වපිත්වාච බුඤ්ජාමි. බුඤ්ජාමි කියන්නේ පාලි භාෂාවෙන් අනුභව කරනවට. මම සීසාල වපුරල කාලබීල මං ජීවත් වෙන්නේ. තම්පි සමන කසස්සුච වපස්සුච කසිත්වාච වපිත්වාච බුඤ්ජස්සූති. බුදුහාඳුරන්ට කියනවා තම්පි. ඒ කියන්නේ ඔබ වහන්සේ. කසිත්වාච සීසාලා වපිත්වාච වපුරලා කාලබීල ජීවත් වෙන්න කිව්වා. කසිත්වාච වපිත්වාච බුඤ්ජස්සූති. ඔබ වහන්සේ වතුල සීසාල වපුරලා කාලබීල ජීවත් වෙන්න කිව්වා. බුදුහාඳුර කියනවා ලස්සන දෙයක් කියනවා. අහම්පිකෝ බ්‍රාහ්මණ. අහම්පි කියන්නේ මමත් පාලි භාෂාවේ. අහං කියන්නේ මටනේ මම. අහම්පිකෝ බ්‍රාහ්මණ කසාමිච්ච වපාමිච්ච කසිත්වාච වපිත්වාච බුඤ්ජාමි. මමත් නිකන් නෙවෙයි. මමත් සීසාල වපුරල කාලබීල ජීවත් වෙන්නේ කිව්වා. දැන් පින්නතුනි 2500කට කිරිබත් සූදානම් කරපු කසී භාරද්වාජ බ්‍රාහ්මණයට බුදුහාමුදුරුවන්ට කිරිබත් කෑල්ලක් බෙදන්න බෑ. ඒ නිසාද මේ දැන් 2500ක් මිනිස්සු කුඹර සීසානවා. ඒ මිනිස්සුන්ටත් කිරිබත් දැන් හදන් ඇවිල්ලා. ඉතින් මේ මිනිස්සයාට තිබ්බනේ බුදුහාමුදුරුවන්ගේ පාත්‍රයට කිරිබත් කෑල්ලක් බෙදන්න. ඒ කිරිබත් බෙදන්න බැරි ගම නිසාද? නෑ. මොකද්ද? 2500ක් කුඹුර සීසාන වැඩ කරන මිනිස්සු බුදුහාමුදුරුව දැක්ක විතරයි වැඩ ඔක්කොම නතර කළා. ඒකට පොඩ්ඩක් කේන්ති ගියා. මේ වැඩේ කඩාකප්පල් කරන්නයි මෙතෙන්ට
මේ වැඩිය කියලා. ඒක තමයි කිව්වේ මම සීසාල වපුල්ල කාල බීර ජීවත් වෙන්නේ ඔබ වහන්සේත් එහෙම කාල බීලා සීසාල වපුල්ල ජීවත් වෙන්න කිව්වා. ඔව්. එනිසා වෙන මොකුත් නිසා නෙවෙයි. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා මම සීසාල වපුල්ල කාල බීලා තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ කසී බාරද්වාජ බ්‍රාහ්මණය කියනවා කස්සකෝ පටිජානාසි නච පස්සාමතේ කසින් කසින්නෝ පුච්චිතෝ බ්‍රෝහි යතා ජානේ මුතේ කසින්. ලස්සනට කියනවා කසී බාරද්වාජ කියනවා කස්සකෝ පටිජානාසි, කස්සකෝ කියන්නේ පාලි භාෂාවෙන් ගොවියට, කස්සකෝ පටිජානාසි, දැන් ඔබ වහන්සේ කියන්නේ ඔය ගොවිය කියලාද ඔබ වහන්සේ ප්‍රතිඥා දෙන්නේ, නච පස්සාමතේ කසින්, ඒ වුණාට ඔබ වහන්සේ ළඟ සීසාන උපකරණ මොකක්වත් පේන්න නැත්, පාත්‍රය විතරයිනේ අතේ තියෙන්නේ. කසින්නෝ පුච්චිතෝ බ්‍රෝහි යතා ජානේ මුතේ කසින්, මම කැමතියික ඔබ වහන්සේගේ සීසාන උපකරණ මොනවද කියලා දැනගන්න. දැන් බුදුහාඳුරු සීසාල වපුල්ල කාලබීර ජීවත් වෙන්න කිව්වම බමුණ කිව්වා කෝ උපකරණ මොකක්වත් නැහැනේ, සීසාන නම් තියෙන්න එපායි, නගුලක් තියෙන්න ඕනේ, කෙවිතක් තියෙන්න ඕනේ, හරක් ඉන්න ඕනේ, මොකක්වත් නැහැනේ කිව්වා. භාරද්වාජ බ්‍රාහ්මණිය කියන මං කැමති උපකරණ මොනවද කියලා දැනගන්න ඔබ වහන්සේ. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුව මේ ලස්සන දේශනාව පටන් ගන්නෙ කුඹුරේදී. මේක අවසානයේදී බොහොම ලස්සන සිද්ධියකුත් වෙනවා. ඒ සිද්ධිය අහගන්නත් එක්ක දේශනා හොඳට අහගන්න. ඔව්. ඒක ලස්සන සිද්ධිය අහන්න බැරි වෙනවා දේශනා මුලින්ද ලැහුවේ නැත්තම්. ඔව්. ඊසා බුද්ධි අවදි කරලා පුලුවන්තරම් සරලව. මතකද මේ ගැඹුරු නෑ. ඒ කියන්නේ නගුල බුදුහාමුදුරු උපමාවට ගන්නවා. කෙවිත බුදුහාමුදුරු උපමාවට ගන්නවා. ගොන්න බුදුහාමුදුරු උපමාවට ගන්නවා. මේ සියල්ලම කුඹුරක් සීසාන් නැයිති. සියලු උපකරණ ගලපනව මොකක් එක්කද? ධර්මයත් එක්ක. එතකොට මෙයාට භාරද්වාජට ඉක්මනටම ධර්මය අවබෝධ වෙනවා. බුදුහාමුදුරු මතක් කරනවා සද්දා බීජං තපෝ වුට්ටි. ඔන්න පටන් ගත්තා. බමුණෝ නුඹට මේ කුඹුර සීසාන් සීසෑවට මදි, මේකේ වපුරන්න ඕන වෙනව මොනවද? මොනවද ඕන වෙන්නේ? බීජ. ඒ නුඹට මේකේ වපුරන්න ඕන වෙන්නේ බීජ. ඒ වගේ මගේ ශාසනේ ඉන්න මගේ ශ්‍රාවකයන්ට මේ ශාසනේ වපුරන්න මම කියලා තියෙනවා මොකද්ද? සද්දා, සද්දා බීජං. ශ්‍රද්ධාව තමයි මගේ මොකද්ද? ශ්‍රද්ධාව තමයි මගේ බීජය. දැන් ඔන්න බුදුහාරු කියනවා බීජ හොඳ වුණොත් කුඹුර හොඳයි. ශ්‍රද්ධාව හොඳ වුණොත් පින්කම් ලස්සනයි. කොච්චර ලස්සනයි. ඔව්. බීජ හොඳ නම් කුඹුර හොඳයි. සරුවට වැඩෙනවා. ශ්‍රද්ධාව හොඳ නම් පින්කම් ලස්සනයි. ඔව්. අද මේ පින්කම් කොච්චර ලස්සනයිද? මේ පින්කම් මාලාවම කොච්චර ලස්සනයිද? ඒ මොකක් නිසාද? ශ්‍රද්ධාව නිසා. කුඹුරක් ලස්සන වෙන්නේ, කුඹුරක් ලස්සනට සරුවට වැඩෙන්නේ මොකුත් නිසා නෙවෙයි, බීජ හොඳ වුණොත් විතරයි. මේ බුදුරුවන්ගේ නොගැලපෙන කතා නෑනේ. බුදුරුවන්ගේ කතා හරියට පින්නතුනි ගැලපෙනවා. දැන් බුදුහාමුදුර ඉස්සර ඕනනම් නගුල ගන්න එපාය. නෑ. මේ මොනව කළත් වැඩක් නෑ, වපුරන් අන්තිමට බීජ නැත්තා. ඒකයි බුදුහාමුදුර බීජේ මුලට ගත්තේ. එනිසයි කිව්වේ සද්දා බීජං, ශ්‍රද්ධාව තමයි මගේ බීජය. ඊළඟට කියනවා තපෝ වුට්ටි. තපෝ කියලා කියන්නේ තපස. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය. සද්ධා බීජං තප් වුට්ටි කියලා කියන්නේ වැස්සට. උන එකක්වත් අතරින් ඉප මතක තියාගන්න හොඳේ. තපෝ කියලා කියන්නේ මොකේදද? ඉන්ද්‍රිය සංවරයට. වුට්ටි කියලා කියන්නේ මොකේදද? වැස්සට. දැන් බීජ වැපුරුවට වැඩක් නැහැ. මොකද්ද වෙන්න ඕනේ? වැස්ස වහින්න ඕන බමුණෝ. බීජ වැපුරුවට වැඩක් නැහැ, අනිවාර්යෙන් වැස්සවයි. වැස්ස වැටුනොත් තමයි බීජ හොඳට පැලවෙන්නේ. ඒ වගේ බුදුහාමුදුරුව මතක් කරනවා කසී බාරද්වාජ. ඒ ශ්‍රද්ධාව නැමැති බීජය වැපුරුවට පස්සේ
ශ්‍රද්ධාව නැමැති බීජය වැපුරුවට පස්සේ මගේ ශ්‍රාවකයන් ළඟ දියුණු වෙනවයි කිව්වා මොකද්ද ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංවරය ඒක තේරුණාද කියන්නකෝ බීජ වැපුරුවට වැඩක් නැහැ වැස්ස වහින්න ඕනේ එතකොටයි බීජ හොඳට පැලවෙන්නේ ඒ වගේ ඒ ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ශ්‍රද්ධාව තියෙන කෙනාගේ මොකද්ද දියුණු වෙන්නේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංවරය නැමැති වැස්ස වැස්ස වහින්න ඕන කිව්වා ඉන්ද්‍රිය සංවරය නැමැති වැස්ස වහින්න ඕන කිව්වා මෙතන බුදුහාමුදුරුව අදහස් කරන්නේ පින්නතුනි ඇත්තටම අදහස් කරන්නේ බුදුහාමුදුරුව සීලය ඒ සීලයත් එක්කම ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවාමයි සංගුත්තනිකා එක සූත්‍රයක තියෙනවා පදුම පුප්පී සූත්‍රය කියලා පදුම කියන්නේ ලුම් මලට පුප්පී කියලා කියන්නේ පිපෙනවා කියන එකට පදුම කියලා හාමුදුරු කෙනෙක් හිටියා මේක ලස්සන කතාවක් පදුම හාමුදුරුව දවසක් කැලෑවට ගියා භාවනා කරන්න ඒ භාවනා කරන්න ගිහින් වෙලාවේ මේ කැලෑමද තිබුණ ලස්සන විල භාවනා කරලා ඉවර වෙලා පදුම හාමුදුරුවට හිතුණා මේ විලට බැහැලා වතුර ටිකක් නා ගන්න ඕනේ කියලා පදුම හාමුදුරුව විලට බැස්ස නාන්න ඉන දක්වා බැස්සා පපුව දක්වා වතුරට බැස්සා දැන් මලුත් හොඳට පිපිලා විලේ පදුම හාමුදුරුව මොකද කළේ තව යන්තම් ඩිංගිත්තක් මූණ පාච් කරලා මේ විලේ තිබුණු මලක් ඉම්බා අතින් ඇල්ලුවෙත් නෑ කැඩුවෙත් නෑ යන්තම් මූණ පාච් කළ මල ඉම්බා මේ විල බලා ගන්න හිටිය දේවතාවෙක් දේවතාව එක පාරට පදුම හාමුදුරුවන්ට කියනවා ඒ යයි සුවඳ හොරා කිව්වා ඔව් පදුමහාඳුරු වටපිට බැලුව කවුරුත් නැහැ. ආපහු යන්තම් මූණ පාත් කළ මල ඉම්බා. ආයි දේවතාව කිව්වා ඒ යයි සෝද හොරා කිව්වා. තුන්වෙනි පාරත් එහෙමයි. පදුමහාඳුරු අන්තිමට දැනගත්ත කවුරුවත් නෙවෙයි මේ නොපෙනී නොපෙනී මට කියන්නේ දේවතාවේ. බව දැනගෙන පදුමහාඳුරු කියනවා දේවතාවෙනි. ඇයි මට සුවඳ හොරා කියන්නේ? දේවතාව කියනවා ස්වාමීනි ඔබ වහන්සේට සුවඳ හොරා නොකිය පුළුවන්ද කියලා ඇහුවා. ඔබ වහන්සේ කැලෑවට ආවේ මොකක් කරන්නද? මොකටද කැලෑවට ආවේ? භාවනා කරන්න. විලට බැස්සෙ මොකටද? නාන්න. නාන්නව නම් නාන වැඩේ කරගන්න මිසක මේ විලේ තියෙන මල් ලිබින් ඉන්න එපා කිව්වා. පදුමහාඳුරු කියනවා දේවතාවෙනි දැන් නුඹට පේන්නේ නැද්ද මේ විලේම යහගොඩ මිනිස්සු? අර දැන් මල් කඩාගෙන ගියා. මිනිස්සු සමහරු පොහොට්ටුත් කැඩුවා සමහරු නාලක් ගියා සමහරු මඩකල්ලක් ගියා සමහරු බොරකල්ලක් ගියා දැන් දෙවියන්ටත් ඒව පේන්නේ නැහැ කිව්වා නුඹටත් මේ අපහසුව තියෙන්නේ මම්මල ඉඹම තමයි කිව්වා මේ ලස්සන පාඩමක් මේ දේවතාව හාමුදුරන්ට උගන්වන්නේ සීලය ගැන දැන් ඒක හරිනේ හාමුදුරුවෝ කියන කතාවත් හරි ඇයිද යන්නේ මිනිස්සු මල් කඩාගෙන යනවා පොහොට්ටුත් කඩනවා මඩ කල්ලත් යනවා බොර කල්ලත් යනවා දෙවියන්ටත් ඒව පේන්නේ නැහැ හාමුදුරුවෝ කියන මම්මල ඉඹම තමයි දෙවියන්ටත් පේන්නේ කිව්වා දේවතාව කියනවා පදුම හාමුදුරුවනේ මිනිස්සු මොනව කළත් මට වැඩක් නැහැ කිව්වා මිනිස්සු මේක මඩ කල්ල ගියත් එකයි මේ විල බොර කල්ල ගියත් එකයි මට මොනවලක් කමක් නැහැ කිව්වා මිනිස්සු කෝටියකට වැඩිය මට ඔබ වහන්සේ වටිනවා ඇයි හාමුදුරුවනේ එක භික්ෂුවකට පුළුවන් කව මිනිස්සු කෝටියක් වුණත් හදන්න ඉන්දියාවේ කෝටි 124ක් හදන්න බුදුහාඳුර කොච්චර මහන්සියක් ගත්තද ලංකාවේ කෝටි 2ක් හදන්න සෝමහාඳුර කොච්චර මහන්සියක් ගත්තද එක භික්ෂුවකට පුළුවන් ලංකාවක් වුණත් හදන්න ඉතින් කියනවා දැන් මේ දෙන්න අතර දේවතාවත් පදුම හාමුදුරුවත් අතර ලොකු කතාවක් දිගින් දිගට ගියා ඇතරී නේද හාමුදුරුවෝ දැන් මල අතින් ඇල්ලුවෙත් නෑනේ මල කැඩුවෙත් නෑනේ විලේ තියෙද්දිම යන්තම් මූණ පාත් කළා මල ඉම්බා ඒ ඩිංගිත්තට කිව්වනේ සුවඳ හොරයි කියලා අන්තිමට මේ දේවතාව කියනවා පදුම හාමුදුරුවන්ට හාමුදුරනේ ඔබ වහන්සේට තේරෙන්නේ නෑ කිව්වා මං උපමාවක් කියන්නම් ඒක තේරුම් අරගෙන හැදෙනව මං හැදෙන්නේ නැත්තම් මම යනවා කිව්වා මේ දේවතාව ආවේ උදව් කරන්න වෙන මොකටවත් නෙවෙයි මේ සීලය ගැන කියන්නේ කියනවා පදුම හාමුදුරුවනේ
අම්ම කෙනෙක් දරුවෙකුට කිරි දෙනකොට සුදු පාට වස්ත්‍රයක් උකුලට එලා ගන්නවා. එලාගෙන ඒ ගොඩ තියාගෙන තමයි දරුවට කිරි දෙන්නේ. ඒ කිරි දෙනකොට අම්මගේ දෙතනින් බැරි වෙලා කිරි බින්දුවක් මේ සුදු පාට වස්ත්‍රයට වැටෙනවා. හාමුදුරුවනේ කිරි සුදුයි වස්ත්‍රය සුදුයි මේ දෙක කොච්චර සුදු වුණත් එක කිරි බින්දුවක් කරි මේ සුදු පාට වස්ත්‍රයට වැටුණොත් පුංචි හරි පැල්ලම හිටිනවාමයි. ඒ වගේ තමයි පදුමහාඳුරුවනේ ඔබ වහන්සේගේ සීලියත් ඇත්තටම පිරිසිදුද නැද්ද? පදුමහාඳුරුවනේ ඇත්තටම ඔබ වහන්සේගේ සීලය පිරිසිදුයි. ඒ කොයි වගේද සාමීනි මම දකින්නේ අම්මා කිරි දෙන්න කලින් උකුලට ලාගත්තු සුදු පාට වස්ත්‍රය වගේ. දැන් අම්මා කිරි දෙනවා. ඒ අම්මගේ දෙතනින් බැරි වෙලා සුදු පාට වස්ත්‍රයට කිරි බින්දුවක් වැටෙනවා. දැන් වස්ත්‍රේ පුංචි පැල්ලමක් තියෙනවා. ඔබ වහන්සේ මලයිම්බෙකින් වුණෙත් ඔබ වහන්සේගේ සීලය නැමැති සුදු පාට වස්ත්‍රේ දැන් පුංචි පැල්ලමක් හිටලා ගෝ තියෙන්නේ. ඒ නිසා පදුමහාඳුරුවනේ මලේ සුවඳවත් හොරකම් කරන්න එපා. ඇයි? ඔබ වහන්සේලා කරන පුංචි වරද මිනිස්සුන්ට පේන්නේ නැති වුණාට දෙවියන් වන අපිට පේනවා කිව්වා. සීලය ගැන පරිස්සම් වෙන්න කිව්වා. ඒක ලස්සනයිනේ. උතුම ලස්සනයි. ඒ ගොඩාක් පින්නතුනි සාමීන් වහන්සේලා කැලෑවට භාවනා කරන්න ගියාම හිත වෙනස් වෙනවා. ඒ කියන්නේ යන වැඩේ නෙවෙයි කෙරෙන්නේ. එතකොට දෙවිවරු ඔය දේවතා සංයුක්ති පුරාම ගොඩාක් තියෙනවා සූත්‍ර දේශනා. එතකොට දෙවිවරු කරන්නේ ඒ නොමග යන සිත් යහමගට ගන්න දෙවිවරු ඇවිල්ලා අනේ උදව් කරනවා. ඒ වගේ තමයි මේ දේවතාවාවෙත් පදුමහාමුදුරන්ට උදව් කරන්නේ. ඉතින් මෙතන බුදුරජාන් වහන්සේ කසී භාරද්වාජට කියනවා ශ්‍රද්ධාව තමයි මගේ බීජය, වැස්ස තමයි මගේ ඉන්ද්‍රිය සංවරය. ඒක තේරුණානේ පින්නතුනි. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. අයි පොයිදත් මතක් කළා ඔය පළගැටිය කියන සතා පහන් දැල්ලට හරි ආසයි. ඌට ඒක හැට දකින්නකොට ලොකු ආස්වාදයක් තියෙනවා. පළගැටියට පහන් දැල්ල දකින්නකොට ආස්වාදේ වැඩිකමට ඌ කරන්නේ පහන් දැල්ලට පනිනවා. ඒ පයින් යුගේ අන්තිම කාලෙට, ඒ කියන්නේ විනාශයට. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මේ ලෝකේ සත්ත්වෙනුත් මේ ඇස පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාශ ස්වභාවයට පත් වෙනවා කියුවා. ඊළඟට කන. සමහර කාලවල පින්නතුනි වැද්දෝ කැලෑ විදගෙන බස් දඬුරාවියක් පිඹිනවා. බස් දඬුරාවිය කියන්නේ බටනලාහඩට. ඒ බටනලාහඩ පිඹිනකොට මේ කහන්න හරි ආසයි. මුව මොකද කරන්නේ? කන් දෙක උඩ දාගෙන ලං වෙනවා. ඒ ලං වෙනකොට වැද්දා ඊතලයක් අරගෙන විදිනවා. මොකක් පිනවන්නද ආවේ? කන පිනවන්න. මහණෙනි කන පිනවන්න ඇවිල්ලා මුවා විනාශ ස්වභාවයට පත් වුණාසේ මේ ලෝක මිනිස්සුත් මේ කන පිනවන්න ගිහිල්ලා, ඒ කියන්නේ ඉන්ද්‍රියක් සංවර කරගන්න බැරුව නිකන් නිකරුණේ විනාශ ස්වභාවයට පත් වෙනවා කියුවා. ඊළඟට නාසය. සමහර කාලවලට ඇතුන්ගේ මද ගලනවා. අපිට ගඳ වුණාට මීමැස්සන්ට සුවඳයි. මීමැස්සු මොකද කරන්නේ? ගිහිල්ලා ඇතාගේ කනේ වහනවා. අර මද ගලනකොට කනේ වහනවා. ඇතා කන් දෙක හොලවනවා. හොලවනකොට කම්පල පහර වැදිලා මීමැස්සන් මැරෙනවා. මොකක් පිනවන්නද ගියේ? නාසයේ පිනවන්න. නාසයේ පිනවන්න ගිහිල්ලා මීමැස්සා මරණයටපත් වුණාසේ මහණෙනි මේ ලෝකෙ මිනිස්සුත් නිකන් නිකරුණේ නාසයේ පිනවන්න ගිහිල්ලා විනාශ ස්වභාවයටපත් වෙනවා කියලා. ඊළඟට දිව. ගංගාවල ඇලදොලවල මහණි මාළුන්ට කොච්චර කන්න දේවල් තිබුණත් කන්නේ මර බිලි කොක්කටමනුපු ගැඩිවිලා. එහෙම නැත්තම් පණුවා. අච්චර කන්න දේවල් තියෙදි කන්නේ මරකනේ. මොකක් පිනවන්නද මේ? මාළුවා
දිව පිනවන්න. මේ මාළුවට කොච්චර කන්න දේවල් තිබුණත් දිව පිනවන්න ගිහිල්ලා බිලිය කොක්කට අමනුප ගැටිවිලා කාලා වින විනාශ ස්වභාවයට මරණයට පත් වෙන්නාසේ මේ ලෝක සත්ත්වෙනොත් මේ දිව පිනවන්න ගිහිල්ලා නිකන් විනාශ ස්වභාවයට පත් වෙනවා කියලා. ඊළඟට කය. ඇතෙක් කැලෑවට යනවා. ගිහිල්ලා ඇතින්නක් එක්ක යාළු වෙනවා. කැලෑවේදී යාළු වෙලා දෙන්න හොඳට කයත් පිනවනවා. කයත් පිනවල මේ දෙන්න ආපහු ගමට එනවා. ගමට ආවට පස්සේ මිනිස්සුන්ට කොටු වෙනවා. මිනිස්සුන්ට කොටු වුණා මිනිස්සුත් නිකන් ඉන්නේ නැහැ ඇලැත්ත දැක්කහම වැඩ ගන්නවා. කොටන් අද්ද ගන්නවා. අන්න ඒ වගේ තමයි මහණෙනි අර ඇතාට නිකන් ඉන්න බැරුව කැලෑවට ගිහිල්ලා ඇතින්නක් එක්ක යාළු වෙලා ඒ මදිවට කයත් පිනවගෙන ගමට ඇවිල්ලා මිනිස්සුන්ට කොටු වෙලා කොටන් අදින්නාසේ මහණෙනි මේ ලෝක සත්වයන් මේ කය පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාශ ස්වභාවයට පත් වෙනවයි කියුවා. මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පුළුවන් කෝ මොකක් තියෙනවද? තියෙනවනන්ද? ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තියෙනවා. දැන් බලන්නකෝ ලස්සන මේ දේශනාව. ශ්‍රද්ධාව තමයි මගේ බීජය. ඒ බීජ දියුණු වෙන්න නම් වැස්ස වහින්න ඕනේ. ඒ වගේ බුදුහාමුදුරු මතක් කරනවා ශ්‍රද්ධාව තියෙනකොට තමයි කිව්වා ඉන්ද්‍රිය සංවරය නැමැති වැස්ස වහින්න. ඒ කියන්නේ සංවරයි කියන එක. ඊට පස්සේ කියනවා පඤ්ඤාමේ යුග නංගලං. දැන් ඔන්න බුදුහාමුදුරු මේ උපමාවට ගන්නේ නගුල. මොකද්ද ගන්නේ? නගුල. දැන් ඔන්න බීජත් හරි වැස්සත් හරි දැන් උපමාවට ගන්නේ නගුල. භාරද්වාජ මේක හොඳට මේ දේශනාව අහන ඉඳලා අවසානයේ මහා ලස්සන සිද්ධියක් වෙනවා. නගුල ගන්නවා. බුදුහාමුදුරු කියනවා කසී භාරද්වාජ නගුලෙන් කරන්නේ මොකද්ද? පොළොව මතු පිට තියෙන පස් අනිත් පැත්තට පෙරලා දානවා. පොළොව මතු පිට තියෙන පස් අනිත් පැත්තට පෙරලා දානවා. නගුල තමයි දැන් ප්‍රඥාව. නගුල මොකද්ද? ප්‍රඥාව. වැයතොත් එක සම්බන්ධ වෙලා දේශනාව කරන්නේ මේක තේරෙනවද නැද්ද කියලා තේරුම් ගන්න. තේරුම් ගත්තාම පින්නතුනි දේශනාවක් තේරුම් ගත්තාම හරි සතුටුයි. අපිට සතුටුයි. බුදුහාමුදුර මතක් කරනවා බමුණෝ මගේ ශාසනයේ ශ්‍රද්ධාවන්ත තියෙන ආර්ය ශ්‍රද්ධාව තියෙන ආර්ය ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය සංවරය දියුණු වෙනවා. ඉන්ද්‍රිය සංවරයත් එක්ක මගේ ශාසනයේ ශ්‍රාවකයෝ දැන් ඉන්ද්‍රිය සංවරයිනේ. දැන් මේ ඇහැට දකින හැම එකක්ම ගන්නේ නැහැ. අවශ්‍ය දේ විතරයි ගන්නේ. කනට ඇහෙන හැම දෙයක්ම ගන්නේ නැහැ. අවශ්‍ය දෙයක් විතරයි ගන්නේ. එතකොට අනවශ්‍ය දේවල් ඔළුවේ තියෙනවද නැද්ද? නෑ. අනවශ්‍ය දේවල් බාහිර වෙන අනවශ්‍ය දේවල් කෙලෙස් ඔළුවේ නැති වෙනකොට එයාගේ දියුණු වෙනව මොකද්ද? ප්‍රඥා දියුණු වෙනවා. ඔය අනම්මනම් ඔළුවේ නැත්තම් ඒ මනස හරි දියුණුයි. ඔව්. බලන්න දේශනාව කොච්චර ලස්සනද කියලා. දැන් ශ්‍රද්ධාව තිබුණා, ශ්‍රද්ධාවත් එක්ක ඉන්ද්‍රිය සංවරය ඇති වුණා, ඉන්ද්‍රිය සංවරයත් එක්ක දැන් දියුණු වෙනවා ප්‍රඥාව. ප්‍රඥාවෙන් කරන්නේ බුදුහාමුදුරු මතක් කරනවා මේ මනසට එන යම් කිසි ක්ලේශ ධර්මයක් තියෙනවනම් ප්‍රඥාවෙන් ඒක අනිත් පැත්තට මොකද කරන්නේ? පෙරලා දානවා. නගුලෙන් මොකද කරන්නේ? නගුලෙන් කරන්නේ පොළොව මතු පිට තියෙන පස් බිඳලා අනිත් පැත්තට පෙරලා දානවා. ඒ වගේ ප්‍රඥාව තියෙන කෙනා දන්නවා මගේ හිතර දැන් ක්ලේශයක් ඇති වුණා, දැන් කරන්න ඕනේ ප්‍රඥාවෙන් මේක අනිත් පැත්තට පෙරලා දාන්න. ඒ කියන්නේ මට මේක අවශ්‍ය, මේ ක්ලේශය මටයි තිය එකක් නෙවෙයි. අන්න කොච්චර ලස්සනයිද. ඊට පස්සේ බුදුහාමුදුරු මතක් කරනවා හිරි ඊසා. ඊසා කියලා කියන්නේ මේ වියගහ තියෙන්නේ. වියගහ මතකයිනේ? ඔව්. වියගහ තමයි අර කනකැස් බෑව කතා මතකයිනේ. දැන් මේක නිකම් හොඳට යන්නේ නැහැ. දැන් අර ගොන්නුන්ගේ බෙල්ල තියලා බඳින්නේ හරහට. ඒක තමයි වියගහ. ඒකේ ලනු දාන්න සිතුරු තියෙනවා. මේ වියගහ, ඒ කියන්නේ මේක දැන් කුඹුරේ සීසාලා ඉවර වෙලා සමහර වෙලාවට ගොවියන්ට මේ වියගහ කුඹුරෙම අමතක වෙනවා.
මේක ගලන් යනවා වේලි දිගේ يعني කුඹුරේ වේලි දිගේ ගලන් යනවා ඊට පස්සේ වේල දිගේ ගලන් ගිහින් මේක යනවා ඇලට ඇලෙන් යනවා ගඟට මේ විය ගහ ගඟෙන් යනවා මොහොතට දැන් මොහොතේ පාවෙන්නේ මේක සිදුරුත් තැනින් තැන තියෙනවා කාලයකට වතාවක් මේ සිදුරෙන් අහසත් බලනවලු කවුද ඈ කන කන ගැස් බෑවා ආන්නේ වියගහ තමයි ඒ කුඹරට යන්නේ ඒකනේ බුදුහාඳුරු කිව්වේ ඒ තරම් දුර්ලභයි කිව්ව මොකද්ද මිනිසත් මිනිසත් භවය කන ගැස් බෑවා විය සිදුරෙන් අහස බලන්නකෝ කනකස් බෑව හරියට මේ වීසිතුරු ළඟට ඒ වතුර දැන් උඩ පාවෙන්නේ මේක 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 සිතුර ගාවට ඇහැ ඇහැ තියෙන්නත් ඕනේ මේ සිතුරස්සෙන් අහස පේන්නත් ඕනේ මේ ඔක්කොම කරුණු එකතු වෙන්න පාය බුදුහාරු කියන ඒකත් එහෙම වෙන්න පුළුවන් ඊටත් වැඩිය දුර්ලභයි කිව්වා මනුෂ්‍යාත්ම භාවය මෙතන ඊසා කියලා කියන්නේ පින්නතුනි විය ගහ බුදුහාමුදුරු මතක් කරනවා බමුණෝ කසී භාරද්වාජ බමුණු නුඹ මොන මතක තියාගන්න නුඹ වියගහයි නගුලයි ඒකන හරක් දෙන්නගේ මැදින් අර දන්නවනේ ඒක බඳිනවා ඒක බඳින්නේ මොකේද වියගහයි නගුලයි දෙක එකට හොඳට ලනුවකින් බඳින්න ඕනේ මේක බුරුල් වෙන්න බැන්දොත් හා ගන්න හම්බෙන්නේ ඇයි මේ කොයිලාව ජරබර ගන්නවද එයාට යනවා මෙහාට යනවා වියගහයි නගුලයි දෙක හොඳට බඳින්න ඕනේ බුදුහාමුදුරුව මතක් කරනවා නගුලයි වියගහයි දෙක හොඳට බැන්දොත් තමයි කුව කසී භාරද්වාජ නුඹට හොඳට කුඹුර සීසා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේ මගේ ශාසනයේ ශ්‍රාවකයන්ටත් මම කියලා තියෙනවා ලැජ්ජාවයි මොකද්ද ලැජ්ජාවයි ප්‍රඥාවයි දෙක හොඳට ගැට ගහලා තිබුණොත් දැන් භාරද්වාජට මොකද්ද මේකෙන් පුළුවන් වියගහයි නගුලයි දෙක හොඳට ගැට ගහලා බැන්දොත් කුඹුර සීසා ගන්න පුළුවන් ඒ වගේ බුදුහාමුදුරුව මතක් කරනවා ලැජ්ජාවයි ප්‍රඥාවයි දෙක හොඳට ගැට ගහලා ලැජ්ජාවක් තියෙන්න ඕනේ ප්‍රඥාවක් තියෙන. ලැජ්ජාවයි ප්‍රඥාවයි දෙක හොඳට ගැට ගහලා තියාගත්තොත් ලෞකික ලෝකෝත්තර කියන අර්ථ දෙකම සලසා ගන්න පුළුවන්කම තියෙනවා. මේ කියන්නේ පවට ලැජ්ජාවයි පවට බයයි. තේරුණානේ? නගුලයි වියගහයි හොඳට ගැට ගහන්න ඕනේ. එතකොට මොකද කරන්න පුළුවන්? කරදරයක් නැතුව කුඹුර සීසා ගන්න පුළුවන්. අපිට මොකද්ද බුදුහාම කිව්වේ? ලැජ්ජාවයි ප්‍රඥාවයි දෙක හොඳට ගැට ගන්න ඕනේ. එතකොට ඒ පුජ්‍යලයා පවට බයයි කියන්නේ පවට බයයි කියන්නේ එයා ගතින් කවදාවත් පවක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ලෞකික ලෝකෝත්තර කියන අර්ථ දෙකම දිනු වෙනවද නැද්ද? දිනු වෙනවා. ඉතින් කසී භාරද්වාජයට පුළුවන් කුඹුර සීසා ගන්න. කොහොමරි වැඩේ කරගන්න ඕනේ. හරි. එතකොට ඒකත් දැන් ඔන්න පැහැදිලි. ඊට පස්සේ බුදුහාමර මතක් කරනවා සතිමේ පාලපාචනං සති කියන්නේ සිහියට පාලපාචනම් කියන්නේ කෙවිතට අර ගුණුන්ට තලන කෙවිත තියෙන්නේ බලන්නකෝ ඒකනේ බුදුහාඳුරෝ ඒ කෙවිතවත් අතාරියේ නැහනේ වෙන කෙනෙකුට නම් මේ කෝට්ටක් මොකටද උපමාවට ගන්න කියලා ඒක හරි අතාරින්න ඕනේ කෙවිතවත් අතාරියේ නැහැ බුදුහාඳුරෝ ඔන්න කෙවිත උපමාවට ගත්තා බුදුහාඳුරෝ කියනවා කසී භාරද්වාජ නුඹට ගොන්නු හරක් නොමග යනකොට නුඹ කරන්නේ කෝට්ටක් අරගෙන තලනවා. එතකොට ගොන්නු යහමගට එනවා. ඒ වගේ මමත් මගේ ශ්‍රාවකයන්ට කෙවිතක් අරගෙන මන් තලනවා. මොකද ඒ? නෑ. බුදුහාමුදුරුවෝ කියනවා කසේ භාරද්වාජ නුඹ හැම වෙලාවෙම කෙවිත පාවිච්චි කරන්නේ නෑ. ගොන්නු නිකන් එහා මෙහා ගියොත් විතරක් හරක් එහා මෙහා ගියොත්රයි ගොන්නුන්ට තලන්නේ උඹ. ඒ වගේ මමත් මගේ ශ්‍රාවකයන්ට තලන්නේ වැරදි පාරේ ගියොත් විතරයි. බුදුහාමුදුරුවෝ කියනවා මතක් කරනවා කසී භාරද්වාජ මම් බණ කියනකොට ඉඳහිට අපාය ගැනත් මිනිස්සුන්ට කියලා දෙනවා. දැන් කෙවිත දකින්නකොට ගොන්නු බය වෙනවද නැද්ද?
කෙවිත දකින්නකොට ගොන්නු බය වෙනවා. අපාය ගැන කියනකොට අපි බය වෙනවා. කෙවිත දකින්නකොට ගොන්නු බය වෙනවා නොමග යන්නේ නෑ. අපාය ගැන කියනකොට අපි බය වෙනවා. අපි නොමග යන්නේ නොමග යන්නේ. කොච්චර ලස්සනයිදනේ. ඔව්. දැන් එතකොට කසී බාරද්වාජයට මේ වෙනකොට ටික 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 පින්නතුනි ධර්මයේ පිළිබඳ මහා අවබෝධයක් එනවා. තාමත් බෙදාගත්තු කිරිබත් කෑල්ල තන් තලියේ බුදුහාමුදුරුවෝ දැන් හිටගෙන මේ උදේ වැඩිය පින්න පාතේ දැන් ටික ටික දවල් වෙනවා අවසානයේ තමයි ලස්සනව සිද්ධිය වෙන්නේ ඔව් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡං මේ පමෝචනං එතනින් කියන්නේ කසී බාරද්වාජ දැන් නුඹ කුඹුර සීසෑවා දැන් වැපුරුවා දැන් ගොයම් පැලත් ටික ටික උඩට එනවා දැන් නුඹට කුඹුර ආරක්ෂා කරගන්න ඕනේ වැපුරුවට වැඩක් නැහැ බීජ උඩට එනකොට ආරක්ෂා කරන්න ඕනේ ඇයි යවටින් හරක් කැවිල කුඹුර කාලය යනවා එනිසා නුඹ කරන්නේ මොකද්ද බුදුහාමුදුරුවනේ මං කුඹුර වටේට වැටක් ගහනවා ඒ වගේ තමයි කසී බාරද්වාජ මමත් මගේ ශ්‍රාවකයන්ට කියලා තියෙනවා වැටක් ගහගන්න කියලා අපිට කොහටද බුදුහාමුදුර වැට ගහන්න කිව්වේ දැන් කසී බාරද්වාජන පුළුවන් කුඹුර වටේට වැට ගහගන්න අපිට කොහටද බුදුහාමුදුර වැටක් ගහගන්න කිව්වේ කුඹුර වැපුරුවට මදි වටේට වැටක් ගහන්න ඕන නැත්නම් අවටින් එන හරක් කැවිලා කුඹුර පාළු කරනවා බුදුහාමුදුරු කියනවා කුසල් රැස් කරගත්තට මදි කුසල් ආරක්ෂා කරගන්න නම් වටේට වැටක් ගහන්න ඕන නැත්නම් නිකන් කුසල් පාළු වෙනවා අපිට මොකද්ද ගහගන්න කිව් වැට බුදුහාමුදුරු මතක් කරනවා කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යටෝ එතනින් කියන්නේ මගේ ශ්‍රාවකයෝ කසී බාරද්වාජ හරියට කුසල් කරනමයි කිව්වා. ඒ වුණාට කුසල් පාළු වෙනමයි කිව්වා. ඇයි හරියට වැට ගහන්නේ නැහැ කිව්වා. මොකද්ද ගහන වැට? කාය ගුත්තෝ. කාය කියලා කියන්නේ පින්නතුනි කයට. ගුත්තෝ කියන්නේ ආරක්ෂා කරනවා. ඒ මොකද්ද කිව්වේ? කයින් අපි කුසල් කරගත්තට මදි කයින් වෙන වැරදි නිසා කුසල් පාළු වෙනවා. මොනවද කයින් වෙන වැරදි? ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාරය මේ තුන ආරක්ෂා කරගන්න බැරි වුණොත් කොච්චර කුසල කරගත්තත් වැඩක් නැහැ අනේ නිකං කුසලය පාළු වෙනවා එතකොට කය ආරක්ෂා කරගන්න වැටක් ගහන්න ඕනේ එතකොට කුසල් දියුණු වෙනවා නැත්තම් පාළු වෙනවා තව කමයක් තියෙනවා වචී ගුත්තෝ සමහර මිනිස්සු හොඳට කුසල් කරනවා කට පරිස්සම් කරගන්න විදියක් නැතුව නිකං කුසල් පාළු වෙනවා. ඕ. වචනේ පරිස්සම් කරගන්න මොකද්ද ගහගන්න කිව්වට? මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. මේ හතරෙන් පරිස්සම් වෙන්න බැරි වුණොත් රැස් කරගන්න කුසලය පාළු වෙනවා. දැන් කුඹරත් පපුරලා දැන් හොඳට බෙලත් වෙනවා දැන් කසී බාරද්වාජ නම් දැන් වටේට වැටක් ගහලා දැන් කසී බාරද්වාජයේ කුඹුර කවදාවත් අවටින් ගොන්නවිල පාළු කරන්නේ නැහැ ඉතින් අපිත් කුසල කරගත්තට වැඩක් නැහනේ ඒ කුසල් පාළු වෙනවනේ මොකෙන්ද පාළු වෙන්නේ කය පරිස්සම් කරගන්න බැරි වුණොත් ඒ වැරදි තුන සිද්ධ වෙනවා වචනේ පරිස්සම් කරගන්න බැරි වුණොත් එතන හතරක් සිද්ධ වෙනවා. අපි පොයිදා දවසක් මේක මතක් කළා මට මතක හැටියට. බම්බලපිටි වජිරාරාමේ හිටිය පැලෑනේසිරි වජිරඥාන මහානායක හාමුදුරුවෝ. ඒ මහානායක හාමුදුරුවෝ ඉස්සර කියනවලු පොය දවසට සාමින් වහන්සේ නමක් වඩින්න පරක්කුනොත් කවුරුවත් කෑ ගහන්න එපා. ඒ වෙලාව විනාඩි 10ක් හරි කමන්නේ මෛත්‍රී භාවනාම කරන්නයි කියලා. පොය දවසට. ඒකේ සායනසල මාරු වෙනෝනේ ලංකාවේ. අර ඉතින් පරක් වෙනවා. ඉතින් ඒචා මහානායකරු කියලා තියෙන කවුරු කතා කරන්න එපා. මෛත්‍රී භාව වචනේ පරිස්සම් කරා මෛත්‍රී භාවනාව කරන්න. එක මහත්යෙක් ඉන්නවලු
හරියට හාඳුනමක් වඩින්න පරක් වුණොත් කවුරු හරි අල්ලගෙන කතා කරනවා. මහානායකහරු මේ මිනිස්සයා හොඳට මතක දියන් හිටියා. දැන් මේ මිනිස්සයා ආවනේ දවසක් මහානායකහරු හම්බෙන්න. ඇවිල්ලා කියන මහානායක හඳුරෝනේ මම හෙට දඹදිව යනවා. ඒ කියන්නේ ඉන්දියාවේ බුදුන් වඩින්න. නායක හඳුරෝනේ මගේ ජීවිතේට මං රටකින් රටකට ගිහිල්ලා නැහැ කිව්වා. මට පුංචි අවවාදයක් දෙන්න කිව්වලු මං ඉන්දියාවට ගිහිල්ලා කොහමද ඉන්න ඕන කියලා. දැන් මේ පොයිදා කතා කරන මහත්තයා මේ. දැන් ඉන්දියාවේ යන්න හදන. මහානායක හඳුරෝ කිව්වලු පැලෑනි මහානායක හඳුරෝ මහත්තයා ඉන්දියාවටනේ යන්නේ. බුදුන් වඳින්නනේ යන්නේ. ඉන්දියාවට ගිහිල්ලා කටින් ඇතුළු කරන දෙයි කටින් පිට කරන දෙය ගැන හොඳට පරිස්සම් වෙලා ඉන්න කිව්වලු. මේ මහත්තයට කේන්ත ගිහිල්ලා ඕක දවවාදි කියලා ඇහුවලු. ඕක තමයි අවවාදි කිව්වලු. ඒතරම් ඉන්දියාවට ගිහිල්ලා කටින් ඇතුළු කරන දෙයි පිට කරන දෙය පරිස්සම් එහෙම පරිස්සම් වෙලා හිටියා මාරි කිව්වලු. ඊට පස්සේ ඇවිල් මේ මහත්තයා ඇහුවලු මහ එතකොට නායකයන් කටින් ඇතුළු කරන දේ මොකද්ද කියලා ඇහුවලු. කටින් ඇතුළු කරන දේ තමයි දායක මහත්තයෝ ඔය ඉන්දියාවට ගිහිල්ලත් මෙහෙ වගේ එහෙ කන්න ලෑස්ති වෙන්න එපා කිව්වලු. බුදුන් වඳින්නනේ යන්නේ. මේ කන්නපා කිව්ව නෙමෙයි. ඉන්දියාවේ කෑම මහත්තය අපිට ඒ තරම් අල්ලන්නේ නෑ. ආහාර ගත්තට ගමන් නෑ. හරි පරිස්සමෙන් ගන්න නැත්තම් වන්දනාවක් නම් කරගන්න හම්බෙන්නේ නෑ කිව්වලු. ඊට පස්සේ ඇව්වලු එතන කටින් පිට කරන දේ. කටින් පිට කරන දේ තමයි දායක මහත්තයෝ ඉන්දියාවේ ගිහිල්ලා මෙහෙ අර පොයදා කතා කරනවා වගේ එහෙත් කතා කරන ලෑස්ති වෙන්න එපා කිව්වලු. වචනේ පරිස්සම් කරගන්න මහත්තයා. නැත්තම් මහත්තයා ඉන්දියාවේදී රැස් කරගන්න කුසලය කට පරිස්සම් කරගන්න බැරි වුණොත් මහත්තයාගේ කුසල් නිකම්ම පාළු වෙනවා කිව්වා. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඔව් අපි ගොඩාක් පින් කරනවනේ කුසල් කරනවනේ. අපි නොදැනුවත්වම පින්නතුනේ කුසල් පාළු වෙනවා. ඒ කුසල් පාළු නොවෙන්න අවටින් එන බාහිර අරමුණු වලින් ඇවිල්ලා මේ කුසල් පාළු වෙන්නේ නැති විදියට අපි වටේට වැටක් ගන්න ඕනේ. දැන් මොකද්ද අපි ගහපු වැට? රැස් කරගන්න කුසලයේ වචනෙන් ආරක්ෂා කරගත්තා. රැස් කරගන්න කුසලයේ කයින් සිදුවෙන වැරදි වලින් ආරක්ෂා කරගත්තා. තවක මෙයා බුදුහාමුදුර මතක් කරනවා. ආහාරයේ උදරය යතෝ කිව්වේ කුසෙහි ප්‍රමාණය දැනගෙනයි ආහාර ගන්න ඕන කිව්වා. ඒ කියන්නේ බත්මතේ වැඩි වුණොත් නිදිමත හැදුණා. එතකොටත් කුසල් පාළු වෙනවා. භාවනාවක් කරගන්න හම්බෙන්නේ නැහැ. වැඩිපුර කෑවහම බුදුහාඳුරුවර මතක් කළානේ බත් පිඩු 4ක් 5ක් වළඳන්න ඉඩ තිබියදී කණේක නතර කරන්න ඉතුරු ටික වතුරෙන් පුරවන්න කිව්වා. එතකොට තමයි කෝ ආහාරයක් හොඳට දිරවන්නේ. ආහාර ගන්න කිව්වේ පැරණි වේදනා නැති කරගන්නයි. කෑවට පස්සේ ඇති වෙන අලුත් වේදනාව ඇති නොවෙන්නයි. පරණ වේදනාව තමයි කුසගින්න බඩගින්න. කෑවට පස්සේ වැඩිපුර කෑවොත් ඇති වෙන අලුත් වේදනාව තමයි කුස්මරුත්තාව. ඒ දෙකම නැති වෙන්නයි ආහාර ගන්න කිව්වේ. බලන්න කොච්චර ලස්සනද කියලා. අපේ සාත්තුන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ අපිට කනබුණ හැටි පවා පින්නතුනි කියලා දුන්නා. අපේ ගුරුවරු ඉස්සර ඔය මඩියේ මහානායක හාමුදුරුවෝ එහෙම අපි මහරගම ධර්මාචින කාලේ නිතර කියන දෙයක් තමයි දාලේ වළඳනකොට හැන්දවත් කප් මේ ඔය කිරි අයිස්ක්‍රීම් ආදී වළඳනකොට හැන්දවත් කප් එකේ වද්දන්න එපා කියනවා. ධර්මාචින හාඳුරු 50කටක් කියනවා. ඉතින් 50කටක් එකපාර කිරි ආදී වළඳනකොට ඒ වගේ තන් ටන් ගාලා සද්දය වුණොත් ඒක හරි අශෝභනයිලු මහානායකරු කියන්නේ. එහෙමත් හැන්දවත් කප් එකේ වද්දන්න එපා කියනවා. එහෙමත් හොඳ නැහැ කියනවා. කොච්චර ලස්සනයිදනේ. ඔව් ඒ පාඩම් පින්නතුනි දැන් ඉස්සර බුදුන් වැඳලා යනවා මහානායක හඳුම හම්බ වෙන. ඒ කියන්නේ මහානායකට වඳින්න වන්දනා කරන්න යනවා. ඒත් විනාඩි 5ක් කරි අවවාද කරනවා. පුංචි කාලේ. හවසත් බුදුන් වඳිනවනේ. බුදුන් වැඳලා හවසත් යනවා මහානායකරන් කාමරේට. මහානායකන්ට වන්දනා කරන්න. එතකොටත් කියන්නේ උදේ කියපු ටිකමයි. ඊට පහුවෙනත් කියන්නේ ඒ ටිකමයි. ඒ කාලේට හේතුන මහ පුදුම කරදරයක් මේ හැමතිස්සෙම කියන්නේ එකම දේ මේ මහානායකරු කියන්නේ. ගෙදරකට ගියාම ඉන්න හැටි, දානේ වළඳන හැටි, කන බොන හැටි, සිවුර පොරවන හැටි. ඕ හැමදේම කියලා දෙනවා. ඒ එකම දේ එදා කිව්වට අද කොච්චර දේවල් වජ්ජවඩ. මහානායකරු කොයිලාවත් කියනවා හමුදාවක් වගේ ඉන්න. හමුදාවක් වගේ ඉන්න කියනවා. අර පිළිවෙලයිනේ. ඒ වගේ පිළිවෙලකට බොහෝම ලස්සනට ඉන්න කියනවා.
එනිසා තමයි පින්නතුනි පිළිවෙලකට කේ මුල හොඳ වෙනකොට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා හොඳ වෙනකොට පින්නතුනි හොඳට මේ ශ්‍රමණ ජීවිතේ ඒ කියන්නේ මහානදම් හොඳට පුරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතෙන්දී බුදුහාමුදුරු මතක් කරනවා රැස් කරගන්න කුසලය ආරක්ෂා කරගන්න නම් වචනේ පරිස්සම් කරගන්න ඕනේ, කයින් වෙන වැරදි වලින් කුසලය පරිස්සම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ආහාරයේ උදරයේ යතෝ කුසෙහි ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරු මතක් කරනවා සච්ඡං කරෝමි නිද්දානං. සච්ඡං කියන්නේ ඇත්ත කීම, බොරු නොකීම. නිද්දානං කියන්නේ උදුරලා දානවා. ඔන්න කසී භාරද්වාජට බුදුහාමුදුරු මතක් කරනවා කසී භාරද්වාජ නුඹදැන් කුඹුර වැපුරුවට පස්සේ ගොයන් විතරක් නෙවෙයිනේ පැලවෙන්නේ, අතරින් පතර වල් පැලෑටිත් පැලවෙනවා. නුඹට නම් පුළුවන් කසී භාරද්වාජ ඒ වල් පැලෑටි දෑකැත්තක් කරි පිහියක් කරි අරගෙන ගලවලා උදුරලා දානවා. ඒ වගේ මගේ ශ්‍රාවකයොත් හැමදාම ඇත්ත කියන්නේ නෑ, ඉඳහිට බොරු කියනවා. කුඹුරෙත් වී වැපුරුවට මොකද වී විතරක් නෙවෙයි පැලවෙන්නේ, අතරින් පතර වල් පැලෑටිත් පැලවෙනවා. ඒ වගේ මගේ ශාසනයේ ශ්‍රාවකයොත් ඉඳහිට බොරු කියන. ඒ ඉඳහිට බොරු කියන එක බුදුහාරු කොයි වගේ දැක්කේ? කුඹුරේ අතරින් පතර පැලවෙන වල් පැලෑටි වගේ. දැන් භාරද්වාජට පුළුවන් ගලවල විසිකලා දාන්න. බුදුහාමුදුර අපිට මොකද්ද කිව්වේ? අපිට කියනවා බොරුවක් කියුණත් ආපහු ඇත්ත කියලා. ඒක නිවැරදි කරගෙන ආයිමේ වල්පලේ බොරුව නැමැති වල්පලේ පැලවෙන්න මං ආයි ඉඩක් තියන්නේ නැහැ කියලා සිතින් සිතාගෙන ඒ බොරුව නැමැති වල්පලේ ගලවලා උතරල දානවා. කොච්චර ලස්සනයිදනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා සෝරච්ඡං මේ පමෝචනං. ලස්සන තැන. සෝරච්ඡං කියන්නේ නිවනෙහි ඇලිච්ච බව. පමෝචනං කියන්නේ මුදා හැරීම. ඔන්න බුදුහාමුදුරුවෝ මතක් කරනවා කසී භාරද්වාජ නුඹ කුඹුර සීසාල වපුරල මේ සියල් අවසන් වුණාට පස්සේ නුඹ කරන්නේ මොකද්ද? ගොන්නු අතාරිනවා. ගොනු ටික අතාරිනවා. හැබැයි ඇතෑරියට මොකද ඊළඟ කන්නේදී ආපහු ගොන්නු නුඹට ඕන වෙනවා. දැන් ගොන්නු තමයි වීරය. දැන් මොකද්ද මේ ඇතෑරියේ? මොකද්ද මේ ඇතෑරියේ? කසී භාරද්වාජ මේ ඇතහැරියේ වීරය. දැන් වැඩේ කරගත්තට පස්සේ ගොනු ටික අතාරිනවා. හැබැයි ඊළඟ කන්නේ දියාපව් ඕන වෙනවා. බුදුහාමුදුරුවෝ මතක් කරනවා කසී භාරද්වාජ මම ගොනු ඇතහැරියේ නෑ කිව්වා. ඒ කිව්වේ මොකද ඇතහැරි නැති බුදුහාමුදුරුවෝ? වීරය ඇතහැරියේ නෑ කිව්වා. බුදුහාමුදුරුවෝ මතක් කරනවා මම එදා දීපංකර පාද මූලයේදී පටන් ගත්තා වූ වීරයේ අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් යන තුරාවට යම් දවසක ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබනෙම්ද ඒ තාක්කල් මම එක ගොනෙක්වත් ඇතහැරියේ නෑ කිව්වා. මොකද ඇතහැරියේ නැත්තේ? වීරය ඇතහැරියේ නෑ කිව්වා. දැන් බලන්න කොච්චර ලස්සනද කියලා. නුඹනම් ගොන්නු අතාරිනවා, හැබැයි ඊළඟ කන්නේ දියාපහු ගොන්නු වරනවා. මම එක ගොනෙක්වත් ඇතහැරියේ නැහැ. කොච්චර කාලයක්ද? අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක්. අපි පොඩි දවසේ කතා කළා අසංඛ්‍ය කියන්නේ මේ ගණන්පතේ තියෙන අවසාන ගාන. කීයද? 1.140ක් ලිව්වහම ඒ ගානට කියන්නේ අසංඛ්‍ය කියලා. ඒ ගාන හැදෙන්නේ 100යි, 1000යි, 10000යි, ලක්ෂයයි, කෝටියයි, කෝටි කෝටියක් ප්‍රකෝටියයි, ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටි එකයි, කෝටි ප්‍රකෝටි කෝටියක් නහුත එකයි. අර කේන්ති ගියාම කියන්නේ ඔව් අන්න එතන. අපිට කේන්ති යන්නේ එතෙන්ට විතරයි. ඔව් තව එහාට තියෙන හොඳේ නහුත කෝටියක් නින්නහුත එකයි, නින්නහුත කෝටියක්. ඒ බලන්නකෝ ඒ නහුත කියන ගාන හැදුනේ නිකන් නෙවෙයි. ඔව් ඉස්සර මිනිස්සු කියන්නේ එයාට ඒ ගානට කේන්ති ගිහිල්ලා කියලා. ඔව් ඒව නිකන් මේ අර්ථයක් නැතුව නෙමෙයි, අර්ථයක් ඇතුව කිව්වේ. නහුත කියන්නේත් ගාන. නහුත කෝටියක් නින්නහුත එකයි, නින්නහුත කෝටියක් අක්කවුණේ එකයි, අක්කවුණේ කෝටියක් බින්දු එකයි, බින්දු කෝටියක් අබ්බුද එකයි, අබ්බුද කෝටියක් නිරබ්බුද එකයි, නිරබ්බුද කෝටියක් අහහ එකයි.
අහා කෝටියක් අබබ එකයි. අබබ කෝටියක් සෝගන්ධික එකයි. සෝගන්ධික කෝටියක් උත්පල එකයි. උත්පල කෝටියක් කුමුදු එකයි. කුමුදු කෝටියක් පුණ්ඩරීක එකයි. පුණ්ඩරීක කෝටියක් කථානිකයි. කථාන කෝටියක් මහා කථානිකයි. මහා කථාන කෝටියක් අසංඛ්‍යයි. ඔන්න 100න් පටන් ගත්ත ගාන අවසාන උනේ අසංඛ්‍ය. මේ වගේ අසංඛ්‍ය හතරකුත් කොච්චර කල්ද? කල්ප ලක්ෂයක් යනකම් මහා පරිමාණයෙන් ගොවිතැන් කරන කාලේ මම එක ගොනෙක්වත් ඇතරියේ නෑ. කොච්චර ලස්සනයිද? මොන එක තේරුණානේ? හරි. ඊළඟට බුදුහාමුදුරුව මතක් කරනවා විරියන් මේ දුර දෝරයිහං. විරියන් දුර මේ දුර දෝරයිහං කියලා කියන්නේ මේ වියගහේ බර උසලා සිටීම. බුදුහාර මතක් කරනවා කසී භාරද්වාජ නුඹ සමහර වෙලාවට වැඩිපුර හා ගන්න ඕන නම් සීසා ගන්න ඕන නම් එක නගුලේ එක වියගහේ ගොන්නු හතරක් මදිනවා. ඉස්සර එහෙම තිබුණනේ. ඔව්. සමහරවිට ගොන්නු හතරක් මදිනවා. ඒ ගොන්නු හතරක් මදින්නේ ඇයි? වැඩිපුර හා ගන්න. දෙන්නෙක්ගෙන් හා ගන්න එක හතරෙනෙක් බැඳහම වැඩිපුර හා ගන්න පුළුවන් නේ. ඒ නුඹ කරන්නේ නිසා මමත් ගොන්නු හතර දෙනෙක් බඳගෙන කාලයක් හැවයි ගුවා. බුදුහාඳුරු කියනවා. මොකද්ද? සතර දැන් ගොන්නු හතරක් බැඳනේ. ගොන්නු තමයි වීරය. දැන් වීරය පාවිච්චි කළා තමයි හාගත්තේ. බුදුහාඳුරුත් කියනවා මමත් ගොන්නු හතර දෙනෙක් බඳගෙන වැඩ කළයි ගුවා. මොකද්ද? සතර සම්මප්පදාන අන්න හරි මතක තියාගන්න. මොනවද ඒ? නූපන් කුසල් උපදවා ගන්නට ගන්න වීරය. උපන් කුසල් විදිනු කර ගැනීම සඳහා ගන්න වීරේක ගුණේ. ඒ කියන්නේ වීරය හොඳේ. නූපන්න කුසල් නූපද වීම සඳහා ගන්න වීරේ. උපන්න කුසල් නැති කර ගැනීම සඳහා ගන්න වීරයේ. එතකොට කසී භාරද්වාජ ගොන්නු හතරක් බැඳගෙන සීසෑවා. ඒ වැඩිපුර හා ගන්න බුදුහාමුදුරුවොත් මොකද්ද? වීරේ හතරක් පාවිච්චි කළා. මෙන්න මේ කිව්ව සතර සම්මෙ ප්‍රධාන වීරයේ. ඒක තේරුණානේ? ඊට පස්සේ බුදුහාමුදුරුව මතක් කරනවා අන්තිමට කියනවා ඒව මේසා කසී කට්ටා සාහෝති යමතප්පලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමංචති. මේ විදියට සීසෑවොත් මේ විදියට වැපරුවොත් මේකේ ඵලෙ නෙලා ගන්න පුළුවන් බාරද්වාජ මට විතරක් නෙවෙයි. මේ විදියට කටයුතු කළොත් මේ ශාසනයේ ජීවත් වෙන ඕන ශ්‍රාවකයෙකුට ඵල නෙලා ගන්න පුළුවන්. දැන් බාරද්වාජ පැහැදුනා. දෙයනේ කුඹුරකටයිති උපකරණ සියල්ලම අරගෙන මෙච්චර හපංකම් කළා මෙච්චර ලස්සන ධර්ම දේශනාවක් කරන්න පුළුවන්ද කියලා දැන් පැහැදුනා. දැන් කසී භාරද්වාජ කලේ මොකද්ද? අර රන් තලියට බෙදාගෙන තිබුණු කිරිබත් ටික දැන් ලෑස්ති බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. මේක ඉතින් බුදුහාමුදුරු වැඩ පළාම දෙන්න තිබ්බනේ. බුදුහාමුදුරු ගත්තේ නැත්තේ නෑ. බුදුහාමුදුරු ලස්සන ගාතාවක් කිව්වා. කියනවා ගාතාපි ගීතං මේ අභෝජනේයං සම්පස්සතං බ්‍රාහ්මණ නේස ධම්මෝ. ගාතාපි ගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මණ වුත්තිරේසා. තේරුම භාරද්වාජ නළුව නිලියෝ ගී කියනවා නටනවා. සින්දුව හොඳ වුණොත් තමයි මිනිස්සු වැඩිපුර සල්ලි දෙන්නේ. නැටීම හොඳ වුණොත් තමයි මිනිස්සු වැඩිපුර සල්ලි දෙන්නේ. මමත් ඕක ගත්තොත් ඔය කිරිබත් ටික පිළිගත්තොත් මං වැටෙන්නේ නළුවන්ගේ නිලියන්ගේ ගානට කිව්වා. දැන් නුඹ මම මේ කුඹුරට ආපු වෙලාවෙම කිරිබත් ටිකක් දුන්න නම් මට මං ඒක පිළිගන්නවා. දැන් ඕක පූජා කරන්නේ මොනවට පැහැදිලාද? මං උදේ ඉඳලා මේ ගිනි ගහ නැවුවේ මං නුඹට බණ කිව්වා. දැන් පැහැදුනේ මොකේද? මොකේද? ධර්මයට පැහැදිලයි නුඹ ඕක මට පිළිගන්වන්නේ. උදේ ආපු වෙලාවෙම පිළිගන්නු නම් මං පිළිගන්නවා. නමුත් දැන් පිළිගන්වන්නේ බණ ටික හොඳ නිසායි.
බන ටික හොඳ නිසායි යෝග පිළිගන්නේ පිළිගන්වන්නේ සින්දුව හොඳ නිසායි මිනිස්සු වැඩිපුර සල්ලි දෙන්නේ එතකොට මං ඕක වැළඳුවත් මං වැටෙන්නේ මොන ගානටද නළුවෙක්ගේ නිලියගේ ගානට කිව්වා ඒ නිසා මට එපා කිව්වා බාරද්දාජ අහනවා බුදුහාමුදුරුවනේ දැන් මේ කිරිබත් ටිකට මම මොනවද කරන්න කියලා ඇහුවා බුදුහාමුදුරුව මතක් කළා සතෙක්වත් නැති මාළුවෙක්වත් නැති ජලයක ඔය කිරිබත පා කළා හරින්න කිව්වා ඇයි ඒ මතක තියාගන්න බුදුන්ට කියලා බුදුන් ජීවමාන කාලේ බුදුහාමුදුරුවන්ටම කියලා යමක් වෙන් කළොත් ඒක වළඳලා දිරවන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි වෙන කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට රහතන් වහන්සේ නමකටවත් ඒක වළඳලා දිරවන්න බෑ ඒකයි බුදුහාමුදුරුව කිව්වේ මාළුවෙක්වත් නැති ජලයක ඔය කිරිබත පා කළා හරින්න කිව්වා දිරවන්න බැරි වුණොත් මැරෙනවා ඒකනේ අද කියන්නේ බුද්ධ පූජාහයිම කන්නේපා කියලා ඕ මෙතන මතක තියාගන්න මේ බුදුහාමුදුරුව ජීවමාන කාලේ හන්දේ බුදු කෙනෙක් ජීවමාන කාලේ බුදුන්ටම කියලා යමක් වෙන් කළොත් ඒක වළඳන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතර දැන් සුජාතාව දුන්නු කිරිපිඩු දානයත් ඒක වළඳන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතර වෙන කාටවත් වළඳන්න බෑ වෙන දුර දිරවන්න බෑ ඇයි බුදුන්ට කියලා යමක් වෙන් කරනකොටම දෙවියන් මේකට දිව්‍ය ඕජස් ඇතුළු කරනවා අන්තිමට චොන්ද සූකර දුන්නු සූකර මද්දව දානයත් වළඳන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි මතක තියාගන්න චුන්ද සූකරගේ සූකර මද්දව දානේ වළඳලා බුදුහාමුදුරුව පිනිවන් පෑවනේ චුන්ද කියන්නේ හොඳ මිනිස්සෙක් ඔව් ඒ බුදුහාමුදුරුව වළඳපු අන්තිම දානේ බව හැබෑවේ නමුත් චුන්දගේ දානේ වළඳලා බුදුහාමුදුරුව පිනිවන් පෑවා නෙවෙයි චුන්ද කොච්චර හොඳ මිනිස්සෙක්ද කියන්නේ ඒ පුංචි කතාවක් කියලා බණ අවසන් කරන්නම් චුන්දගේ තාත්ත රන් කරුවේ රත්තරන් හදන මිනිස්සෙක් තාත්ත මලා චුන්දර තමයි සියලු දේ හිමි වුණේ පුතානේ දැන් පුතාට දානයක් දෙන්න හිතුණා තාත්ත හදපු රත්තරන් භාජන gedara තිබ්බා බුදුහාමුදුරන්ට දානට ආරාධනා කළා සාමීන් වහන්සේලාත් එක්කම චුන්ද එදා දානි බෙදන්න ගත්තු සියලු භාජන රත්තරන් රත්තරන් භාජන ගත්තේ දානි බෙදන්න ඒ විතරක් නෙවෙයි දානි බෙදන්න ගත්තෙත් රත්තරන් හැඳි බුදුහාමුදුරු දානට වැඩියා සාමීන් වහන්සේලාට වැඩියා මේ චුන්ද මේ බුදුහාමුදුරුවන්ට අවසාන දුන්නු දානි කෙනා මේ කෙන කියන්නේ දැන් දානි බෙදනකොට රත්තරන් පාට හැඳි වලින් එක සාමීන් වහන්සේ නමකට මේ රත්තරන් ගැන ලාමක ආසාවක් ඇති වුණා මේ හාමුදුරු හිතාගත්තා භාජනයක් බැරි නම් හැන්දක් හරි හොරකම් කරනවාමයි කවුරුත් ඇහවහගෙන ඉන්නව දැකලා මේ හාමුදුරුවෝ රත්තරන් හැන්දක් හොරකම් කළා මේක දැක්කේ කවුද චුන්ද විතරයි දානි ප්‍රධාන දායකයා දාන ගෙදර ප්‍රධාන දායකයා මේක දැක්ක හාමුදුරුවෝ හැන්ද හොරකම් කළා මුකුත් කිව්වේ නැහැ බුදුහාමුදුරු විහාරයට වැඩියා චුන්ද දානි අස්පරස් කරලා හවස ගියා විහාරයට දැන් හැන්ද හොරකම් කරපු හාමුදුරුවෝ ඉන්නවා හාමුදුරුවෝ හිතුවා දැන් වැඩේ හරි බුදුහාමුදුරුවන්ට කියන්න තමයි ආයේ මේ මිනිස්සයා මේක දැකලා තමයි කියලා හන්දේ දැන් හවසත් ආවනේ පන්සලට බලන්න චුන්ද කොච්චර හොඳද කියන්නේ හන්දේ පින්නතුන්ගේ සැකේ දුරු කරන්නේ දැන් සමහරුන්ගේ මතේ තියෙනවනේ චුන්දගේ අවසාන සූකර මද්දව දානේ වලදලා බුදුහාමුදුරුවෝ පිනිවන් පෑවි කියලා නෑ මේ හොඳ මිනිස්සෙක් චුන්ද අහනවා අර සාමීන් වහන්සේ දැක්කා දැන් හොඳටම දන්නවා හොරකම් කළෙත් මේ හාමුදුරුවෝ චුන්ද අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ මේ ශාසනයේ ශ්‍රමණියෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා එච්චරයි ඇහුවේ බුදුහාමුදුරුවෝ කිව්වා මේ ශාසනයේ ශ්‍රමණියෝ හතරයි ආයි පහක් නෑ කිව්වා කවුද කියලා ඇහුවා පළවෙනි ශ්‍රමණය තමයි චුන්ද මග්ග ජීවති දෙවෙනි ශ්‍රමණය තමයි මග්ග දේශක තුන්වෙනි ශ්‍රමණය තමයි මග්ග ජින
හතරවෙනි ශ්‍රමණයා තමයි මග්ග දුසි. මග්ග දුසි කියන්නේ මාර්ගය දූෂණය කරන භික්ෂුව. මග්ග ජීවිතය කියන්නේ මාර්ගයේ ජීවත් වෙන භික්ෂුව. මග්ග දේශක කියලා කියන්නේ බුදුන්ගෙන් ඉගෙනගත්තු ධර්මයේ මනාව දේශනා කරන භික්ෂුව. මග්ග ජින කියන්නේ මේ මාර්ගයේ දිනපු භික්ෂුව. එතකොට මේ භික්ෂුවයි තියෙන්නේ මොකෙටද? හැන්ද හොරගම් කරපු එක්කෙනා. මග්ග දුසි. බලන්න චුන්ද කියපු ලස්සන බුදුහාමුදුරුවනේ දවල් දානි දුන්නා. මේ භික්ෂුව හැන්දක් හොරගම් කළා. රත්තරන් හැන්දක්. ඒකටයි මම මෙයාවේ. නෑ. කොච්චර ලස්සනයිද කියන්නේ. චුන්ද බලන්නකෝ. ඒත්තු ගැන්නෙන විදියට ඇහුවේ මේ ශාසනයේ ශ්‍රමණියෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. පහක් නෑ කිව්ව හතරයි කිව්ව ඉන්නේ. එතකොට හතරවෙනි ශ්‍රමණිය ගැන බග්ග දුසි ගැන කියනකොට මේ භික්ෂුව තේරුම් ගත්තා මේ බණ කියන්නේ මටයි. අන්න හොඳ උපාසකයා. බරදක් දැක්කත් නොකිය ඉන්න හොඳ නෑ. ඒ නොකිය හිටියෙත් නෑනේ. ඒ භික්ෂුව හදාගන්න ලස්සන ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඒ ක්‍රමවේදය අනුව භික්ෂුව හදාගත්තා. නැත්තම් හරම කිව්වනම් බුදුහාමුදුර එතනම් පන්සිල් දීලා සිවුරු වරවලා ඒ භික්ෂුව යවනවා. බලන්නකෝ චුන්ද කොච්චර ලස්සනට ඒ භික්ෂුව ආරක්ෂා කරගත්තද කියලා. නේ? ඒකයි. ඉතින් ඒ නිසා මෙතන මේ කිව්වේ චුන්ද සූකර දුන්නු සූකර මද්දව දානයත් සුජාතාව දුන්නු කිරිපිටු දානයත් ඒක වෙන්කලේ කාටද? බුදුන්ට විතරයි. ඒ නිසා ඒක වරඳන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. පිරිනිවන් පාන වෙලාවේ බුදුහාමුදුරු කියනවා ආනන්ද චුන්දට මිනිස්සු දොස් කියන්න පුළුවන් චුන්දගේ දානේ වඳලයි මම පිරිනිවන් පෑවේ කියලා. චුන්දට අහිතක් වෙන්න කවදාවත් ආනන්ද ඉඩ තියන්න එපා. ඒ නිසා ආනන්ද මං පිරිනිවන් පෑවට පස්සේ මිනිස්සුන්ට කියන්න සුජාතාව දුන්නු පිරිපිටු දානයත් චුන්ද සූකර දුන්නු සූකර මද්දව දානයත් දෙකම එකම ආනිසංසයි කියලා. ඔව් නැත්තම් මිනිස්සු චුන්දට බණී කිව්වා. ඊට පස්සේ පින්නතුනි අන්තිමට මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණිය අර බුදුහාමුදුරුවෝ කියපු විදියටම අර කිරිබත් ටික හැලුවා. අර මේ කුඹුරේ ගලන් යන වතුර පාරකට බුදුහාඳුරු අදිෂ්ඨාන කළා. වතුරට දානකොට මේ සූත්‍රය අවසානයේ කියනවා චිච්චිතායිත චිටිචිතායිත සන්දූපායිත සම්පදූපායිත. වතුරට දානවත් එක බුදුහාඳුරු අදිෂ්ඨාන කළා. අර වී බදිනකොට චිටිචිගල් හත් දෙන්නේ ආන් මේ වගේ මේවා වතුරට දානකොටම පිච්චිලා ගියා. අන්තිමට පින්නතුනි කසී භාරද්වාජ බ්‍රාහ්මණය මේ දහමට පැහැදිලා මේ ශාසනයේ භාරද්වාජ නමින් මහණ වුණා. ඔන්න ගොවි මහත්තයෙකුත් මහණ වුණා. ගොවි මහත්තයෙකුත් භාරද්වාජ නමින් රහත් වුණා. මේ ශාසනයේට ගොවි මහත්තයෙක් මහණ වෙලා මේ ශාසනයේ භාරද්වාජ නමින් මහා රහතන් වහන්සේ නම බිහි වුණා. මේ තමයි කසී භාරද්වාජ සූත්‍රයේ. මේ සූත්‍රයේ තව ලස්සන තැනක පින්නතුන්ට අහුවෙනවා. කොතනද? පිරුවාන පොත් වහන්සේ. ඇයි ධම්මචක්ක සූත්‍රයට පස්සේ මහා සමේ සූත්‍රේ. මහා සමේ සූත්‍රයට පස්සේ ආලවක සූත්‍රේ. ආලවක සූත්‍රයට පස්සේ තමයි තියෙන්නේ කසී භාරද්ද සූත්‍රේ. පිරුවාන පොත් වහන්සේ තියෙනවා නම් අද ගිහිල්ලා පෙරලල බලන්න. එතකොට ලස්සනට දේශනාව තේරුම් ගන්න පුළුවන්. මේ කියපු ඔක්කොම එක දිගට ගලාගෙන යනවා. ඔව්. ඉතින් නිසා මීට වඩා යමක් කියන්න වෙලාව නෙමෙයි මේ. අද පින්නතුන්ට කියලා දුන්නේ කසී භාරද්වාජ කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සීල කුසල් බලෙන් පින්වත් හැමදෙනාටම උතුම් වූ අමා මහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි එතත් ධර්ම දේශනාව අපි විසින් සිද්ධ කරන නිසා දීර්ඝ පුණ්‍යානුමෝදනාවක් මේ වෙලාවේ කරන්ට බලාපොරොත්තු වෙන්නේ. හෙටත් ධර්ම දේශනාව සිද්ධ කරලා අපි ලංකාවට වැඩම කරන නිසා පුණ්‍යානුමෝදනාව හෙට දිනේ සිද්ධ කරනවා. දැන් කෙටියෙන් පින්නතුනි කල්පනා කරගන්න අද අපේ සම්බුද්ධ පූජාවේ දායකත්වයේ භාරගෙන කටයුතු කළ අපේ කමල් නන්දන මහත්මාත් ඒ වගේ මනුෂා මහත්මනියත් බලාපොරොත්තු විදියට ඒ දරුවන් දෙපළට ආශිර්වාද කරන්න. මේ පමෝදා දියණියන්ටත් චමෝදි දෙවමිනි දියණියන්ටත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඒ වගේ අපේ ධර්මසේන මහත්මාගේ මෑණියන් වහන්සේ මේ බිරිඳ ආදුනීය ස්වාමි දියණිය ආර්යවතී මහත්මනිය මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවන්නේ.
ඒ ස්වාමි දියණියට ආශිර්වාද කරන්න අපේ ලලිත් චන්දන මහත්මයා තමන්ගේ ආදරණීය දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ආශිර්වාද කරන්න. ඒ සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. වන්දනා කරගන්න පින්නතුනේ හැම දිනාටම සද්ධාතාව දේශනා කළ ආශිර්වාද කරනවා. උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් මේ පින්වත් හැම දිනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක් වේවා. මේ දිනවල අධ්‍යාපන කටයුතු සිද්ධ කරන ඒ සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදී විභාගයන්ට පෙනී සිටින දරුවන්ටත් අපේ මේ සම්බුද්ධ පූජාව ආශිර්වාදයක් බවට පත් වේවා. මේ පින්වත් හැම දිනාගේම සිස්සතන් තුළ පවතින ධාර්මික සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ලක්ම උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සඵල වේවා කියන ප්‍රාර්ථනේ ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතෝ.